అయిపోయిన ఆలుని අදම ඔයගොල්ලෝට අරගෙන ආවේ 12 වෝල්ට් ෆෑන් එකක්. ඒ වගේම ඒකත් එක බිල්ට් ඉන් විදිහට ඒකත් එක්කම එන LED පටියක් වැඩ කරගන්න කොහොමද කියලා මෙහෙම තමයි අපේ නිර්මාණය හදලා ඉවරනවා මෙන්නේ. මම කලින් හදපු එකක් මේක මේක මගේ අතින් බිම වැටිලා මේකේ පෙත්තක් කැඩුනා. ඒකත් එක්ක මේකේ බැලන්ස් එක පොඩ්ඩක් එහෙම එහෙ වෙලා ෆෑන් එක දැම්මම ভাইබ්‍රේට් වෙන්න ගන්නවා. ඒක නිසා මම මේ ගලවල මේ ෆෑන් එක වෙන වැඩකට ගන්න තමයි හිතන් ඉන්නේ. ගලවන්න කලින් වලට හිතුණා ඔයගොල්ලන්ට මේක වීඩියෝ එකක් අරගෙන ඉන්න. අතන ස්විච් දෙකක් මම දාගත්තා. එකක් ෆෑන් එකට අනිත් එක මේ ලයිට් පටියට. මේක මේ ෆෑන් එකේ මේ තටුව කැඩිච්ච නිසා ඕන් කරද්දී ලොකු ভাইබ්‍රේට් එකක් එනවා. ඒ නැසත් ඔයගොල්ලෝ මේ වගේ නිර්මාණයක් හැදුවම මේ වගේ බේස් එකට ගන්න එක පොඩ්ඩක් බර වෙන්න ගන්න. නැත්නම් මේ වගේ පෙට්ටියක් අරගෙන සන්ක් බොක්ස් එකක් අරගෙන ඒක ඇතුළට සිමෙන්ති වගේ පුරවලා ගත්තත් ඒත් හරි. මේ 12 වෝල්ට් බැටරිය මෙතන සම්බන්ධ කරගන්න පුළුවන්. ඔයගොල්ලන්ට මේක සෝලර් පැනල් එකක් 21ක වගේ සෝලර් පැනල් එකක් තියෙනවා. බයික් බැටරි එකට ගහලා ඒක පාවිච්චියට ගන්න පුළුවන්. හරි දැන් අද මේක මම හදපු එක නිසා මම ඔයගොල්ලන්ට මේ ගලවන අතරදී මේක හැදුවේ කොහොමද කියලා විස්තර කරන්න. ඔයගොල්ලන්ට පුළුවන් එතකොට මේ විදිහේ නිර්මාණයක් හදාගන්න. මම හිතනවා ගොඩක් වැදගත් වෙයි ඔයගොල්ලන්ට. ගෙදර කරන්ට් එක ගිය වෙලාවට ඔයගොල්ලන්ගේ මේසිකාව යවන්න නැත්නම් ඇඳ ගාව මේක තියාගත්තා නම් ගොඩක් සාර්ථක වෙයි. ඒ වගේම මේ බැටරිය ඔයගොල්ලන්ට කැමති නම් මේ පෝට් මේ පින් එක විතරක් එළියට එන්න මේක ඇතුළට දාලා සම්පූර්ණ යුනිට් එකක් විදිහට හදාන්න පුළුවන්. එතකොට මේ කොටස් තුන විතරක් පාවිච්චි කරාම ඔයගොල්ලන්ට හොඳ යුනිට් එකක් හදාන්න පුළුවන්. ගෙදර විසිට කරනවා කියන්නේ කම්පියුටර් ඇන් කරපු මගේ ෆෑන් දෙකක් හොයාගන්න පුළුවන් නම් ඊටමත් අඩුවේ වියදමකින් ඔයගොල්ලන්ට මේ නිර්මාණය හදාන්න පුළුවන්. හරි. අද මම මේ නිර්මාණය ගලවන ගමන් තමයි ඔයගොල්ලන්ට කියලා දෙන්නේ කොහොමද හැදුවේ කියලා. ඒ අතර ඔයගොල්ලන්ට මතක් කරන්න ඕන අපේ channel එක subscribe කරන්න. නැත්නම් ඒක subscribe කරලා පොඩි සපෝට් එකක් දෙන්න. හරි එහෙනම් මේක හදන හැටි බලන්න අපි යමු. මුලින්ම මම මේක ගලව ගන්න. මේක මම බේස් එක විදිහට හයි කරගත්තා. මේක අත්‍යවශ්‍ය නැහැ. මුලින්ම ගාලා අලවල තියෙන්නේ. මගේ මේ සුදු පාට බේස් එක බර මදි වගේ හින්දා මම කළු පාට බේස් එකට අලවගත්තා. දැන් මේක අපි ගලවලා ගමු. මේක තමයි මගේ යුනිට් එක. නැත්නම් බැටරිය කනෙක්ට් කරලා තියෙන්නේ මෙන්න මේ වගේ. බැටරි කනෙක්ෂන් එක දීලා තියෙන මෙන්න මේ වගේ පෝට් එකකින්. මේක තමයි සර්කිට් එකේ යට පැත්තේ කියන ෆෑන් එකේ යටට ගත්ත බේස් එක විදියට ගත්ත සංකු බොක්ස් එක අරගෙන හදපු කොටසේ යට පෙනුම. එතකොට දැන් මෙතන තියෙන අපේ 12 වෝල්ට් ජැක් එක. මේ ජැක් එකෙන් එන රින වයර් එක තියෙනවා. මම නිල් පාටින් අරන් තියෙන්නේ. රින වයර් එක අරගෙන ඒක ගිහින් තියෙනවා ෆෑන් දෙකේ රින එකටයි LED එකේ රින ලයින් එකටයි. ඒ කියන්නේ ෆෑන් දෙකයි LED එකේ රිනයි. එතන වයර් තුනටම මේ නිල් වයර් එක සෙට් කරලා තියෙනවා. ඒක කොමන් එකක් විදිහට වැඩ කරන්නේ. ඊට පස්සේ මේ ජැක්කෙන් එන ධන එක මේ ස්විච් දෙකේ පින් දෙකකට සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට මේ ස්විච් දෙකේ ඉතුරු පින් එකක් ෆෑන් දෙකේ ධන එකට සෙට් වෙනවා. අනිත් ස්විච් එකේ ඉතුරු එක LED පටියේ ධන එකට සෙට් වෙලා තියෙනවා. සර්කිට් එක එච්චරයි තියෙන්නේ. ඔයගොල්ලන්ට මේක හදාන්න පුළුවන්. මෙතන සිදුරක් ඉදලා තියෙනවා. हाई करेगा थी मित्र नट्टे तीनों बिल नट्टे का तादे करेगा स्विच या तादे करेगा पूरा पुलिस आगे टैती ने वो लता दर बनाने और बिल नट्टे आगे सांक बॉक्स या मोल इन्ने और बिल नट्टे वो लोग इधर थी ना आप त्यान देवा आगे ना यागी फैन का खदान पूरा हर योग गलत में एक हदन उत्साह कर बनाने पौड़ी पारी करते हैं किसी हमारे वक्त ने ये बनाता वो डब प्रोजेक्ट आता है कि हम ही इतना और अदर तो समझना तो वीडियो की हम